Should, must, yutukamakho vagakimak vidhyata deyak kala yutui ehema naththam karanna one yana adahasa laba ganna tamai api me should ehema naththam must kena wakyata bawitha karanne. Must kena wakyata bawitha karoth eken kiyena ithamath avadharanaathmakawa deyak kala yutui ehema naththam me de nokala yutui kena adahasa laba ganna tamai api must bawitha karanne. अब मैं शुड सह मस्ट के विविधत्व संसंधनात्मक पहलुओं उदाहरण की पैक ऐसुरिन सरों बारे में शुड यू शुड कम होम बिफोर सिक्स यू शुड कम ओया इन ओन यू शुड कम होम बिफोर सिक्स ओया इन ओने गिदर अट बिफोर सिक्स हाइट कालिन තොර බලන්නකො මේකෙන් කියවෙන්නේ ඔයා ගෙදර එන්න ඕනේ 6ට කලින්. ඒක ඉතා අවධාරණාත්මකෝ කියලා නෑ. සාමාන්‍යයෙන් 6ට කලින් ගෙදර එන්න ඕනේ කියලා තියෙන. මේක දැම්මනම් you must come home before 6 කියලා දැම්මොත් ඔයා 6ට කලින් ගෙදර ආ යුතුයමයි. 6 පහු වෙලා විනාඩියක්වත් බෑ 6ට කලින් ආ යුතුයමයි නියෝගයක් විදිහට තමයි must භාවිතා වෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් should භාවිතයෙන් එන්නේ. ඒ දේ කරන්න ඕනේ කියන අදහසක් තමයි. उदाहरण वी शुड वॉश अवर हैंड्स बिफोर हैविंग मील्स वी शुड वॉश अवर हैंड्स अपे अत सोदन ओन वी शुड वॉश अवर हैंड्स बिफोर हैविंग मील्स कैम कन्न खलियन You should give your salary to your wife. You should give your salary. Oya, oyage salary ekema naththam maasika wetupa denna one. You should give your salary to your wife. Oyage birindata. Etakota you must give your salary kiwoth oya diya yutui aniwaryenma denna one. ඒ අදහසක් තමයි must නියෝගයක් වගේ අවධාරණාත්මක ප්‍රකාශය. නමුත් should භාවිතයේදී ඒක එතරම් අවධාරණාත්මක ප්‍රකාශයක් නෙවෙයි දෙන්න ඕනේ. ඒ අදහසක් තමයි ලබා දෙන්නේ. තවත් උදාහරණයක් අතොත් a father should protect his family. a father තාත්තා කෙනෙක් should protect රැක ගන්න ඕනේ should protect his family ඔහුගේ පවුල තාත්තා කෙනෙක් ඔහුගේ පවුල රැක ගන්න ඕනේ. එතකොට මේකට a father must protect his family කියලා තිබ්බොත් කොහොමද වෙන්නේ? තාත්තා කෙනෙක් ඔහුගේ පවුල රැකගත යුතුයි. ඒක අනිවාර්ය නැත්නම් අවධාරණාත්මක ප්‍රකාශයක්. You must තාත්තා කෙනෙක් අනිවාර්ය රැකගත යුතුයි. ඒ අදහසක් තමයි must දැම්මොත් වෙන්නේ. නැත්නම් සාමාන්‍ය විදිහට තාත්තා කෙනෙක් ඔහුගේ පවුල රැක ගන්න ඕනේ. සාමාන්‍ය අදහසක්. You should. Evagema. We should remove our slippers. Api we should remove. Api galavanna one our slippers. Ape sereppu. Samanen nivasakata athul weddi api samanen kiyana we should remove our slippers. Api sereppu galawala athul wenna one. Namuth we must remove our slippers kiwa. අපි සෙරෙප්පු ගැලවිය යුතුයමයි උදාහරණයක් විදිහට පූජනීය ස්ථානකට තුල් වෙද්දී we must remove our slippers අපි අපේ පාවහන් ගැලවිය යුතුයයි ගලවන්න ඕනමයි අත්‍යවශ්‍යයි නමුත් සාමාන්‍යයෙන් අපි කොතන හරි තැනකට තුල් වෙද්දී ඒක යුතුයම නෑ we should ගලවන්න ඕනේ සාමාන්‍යයෙන් ගලවනවා නමුත් අර යුතුයයි කියන දේ නෙවෙයි අවධාරණාත්මකෝ දෙයක් නෙවෙයි ඒ වෙනස මොදින් වටහා ගන්න මේ should ගේ සහ must ගේ අපි කෙලින්ම must භාවිතා වෙනවා තවත් උදාහරණ කීපයක් බලුවොත් එහෙම you must not get down from bed you must not get down from bed ඔයාට ඇඳෙන් බහින්න හොඳ නැහැ
You must not. හොඳ නෑ. Get down from bed. And then බහින්න හොඳම නෑ කියන්නේ බහින්න එපා කියන දසක් තමයි දෙන්නේ මේ. අවධාරණයෙන් කියලා තියෙන බහින්න එපා. You must take bed rest. ඔයා ඇඳට වෙලා විවේක ගන්න ඕන. Bed rest කරන්න ඕන. You must take bed rest. ඔයා ඇඳට වෙලා විවේක ගන්න ඕනේ. ගන්න ඕනේ ගත යුතුයි. මේවා වෛද්‍ය උපදෙස් විදිහට භාවිත කරන්න පුළුවන්. ඇඳින් බහින්න එපා. ඇඳට වෙලාම ඉන්න කියලා තමයි මම කියවන්නේ. අවධාරණාත්මකව මේ ප්‍රකාශ කරලා දෙනවා. You must. Should නෙවෙයි. Should දැම්මොත් සමහරට you should take bed rest කිව්වොත් එහෙම ඔයා සාමාන්‍යයෙන් ඇදටලා විවේක ගන්න නිකන් බහැලා ගියට කමක් නැහැ කියන තැනක් තමයි තියෙන්නේ. නමුත් you must take bed rest කිව්වොත් ඔයා ඇදටලා විවේක ගත යුතුමයි. ගන්න ඕනෙමයි. ඒ තැනක් තමයි දෙන්නේ. තවත් උදාහරණයක් ගත්තොත් you must not forget medicines. ඔයා බෙහෙත් අමතක කරන්න බෑ. You must not forget. අමතක කරන්න එපා. අමතක කර යුතු නැහැ. Forget medicines. බෙහෙත් අමතක කරන්න එපා. බෙහෙත් ගන්න එක අමතක කරන්න එපා. You must go now. ඔයා දැන් ගෙදර යා යුතුයි. You must go now. ඔයා දැන් යන්නම ඕනේ. එතන තමයි must කියලා දෙනවා. You should go now කියත් ඔයා දැන් යන්න ඕනේ. සාමාන්‍ය දෙයක්. ඔයා දැන් යන්න ඕනේ. ඒක අවධාරණාත්මක ප්‍රකාශයක් නෙවෙයි. නමුත් කවුරු හරි කිව්වොත් you must go now කිව්වොත් ඔයා යන්නම ඕන. අනිවාර්යයි. ඒ අදහසක් තමයි මේ must කියන්නේ. ගේන්නේ you must do this. ඔයා මේ දේ කළ යුතුයි. You must do this. කළ යුතුමයි. ඒ අදහසක් තමයි ලැබෙන්නේ. ඒ වගේම you must take my advices. ඔයා මගේ advices පිළිපදින්නම ඕන. ඔය උපදෙස් පිළිපදින්නම ඕන. You must take my advices. She must know this. ඇය මේ ගැන දැනගත යුතුයි. She must know this. ඇය මේ ගැන දැනගත යුතුයි. අනිවාර්යෙන් දැනගන්න ඕන දෙයක්. ඒක ඒ ප්‍රකාශයත් අතර must දැම්මේ. We must stop this affair. අපි මේක මේ සම්බන්ධය this affair. We must stop. අපි නැවැත්විය යුතුයි. This affair. මේ සම්බන්ධය නැවැත්විය යුතුයි. ඒ වගේ අනිවාර්ය දෙයක් එහෙම නැත්නම් අවධාරණාත්මකව කිසියම් දෙයක් කරන්න ඕනේ සහ කළ යුතුයි කියන තස් ලබා ගන්න තමයි අපි must කියන වාක්‍යයට භාවිත කරේ should කියන වාක්‍යයට භාවිත කරේ. එතකොට සාමාන්‍යයෙන් දෙයක් කරන්න ඕනේ කියන දාස. සරලව මේ අවසාන සාරාංශයක් විදිහට ගත්තොත් must කියන්නේ යුතුයි should කියන්නේ ඕනේ. ඒ දෙකේ වෙනස හොඳින්